ආයුබෝවන්. ඔබට හිතයිෂි නාලිකාවත් එක්ක ඔබ නිරන්තරයෙන් එකතු වෙලා ඉන්නේ අපේ පලාපල විග්‍රහය කොයි වෙලේ ඔබට ඉදිරිපත් කරනවද කියලා දැන කියා ගන්නට. ඉතින් අපි ඉදිරිපත් කරන්න මේ සූදානම් වෙන්නේ 2024 නව වර්ෂයට අදාළ ඔබට බලපාන්නේ කොහොමද කියන කාරණාව. ඒ ගැන කතා බහ කරද්දී මේ සඳහා වන ජ්‍යොතිෂ විග්‍රහය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වැදගත් වීම තුළ අපි ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ මේ 2024 අප්‍රේල් වල අලුත් අවුරුද්ද තත්කාල කේන්දරයක් කියලා තියෙනවා. අන්න ඒකේ බලපෑමත් මේකට අපි ඇඳා ගන්නට ඕනි. එහෙම නැත්නම් මේ පලාපල විග්‍රහය තවත් සුවිශේෂී නොවන නිසා. ඊට අමතරව මේ ශනිගේ උපග්‍රහයන් වන ගුලික සහ මාන්දිගේ ක්‍රියාකාරී තත්ත්වයන් වසරේ යෙදෙන ග්‍රහණ ග්‍රහ යුද්ධ මේ වසර පුරා සිදු කරන රාශි මාරුයි ඒව ගැනත් අවධානය යොමු කරන්නට වෙනවා. තත්කාලයේ බැලුවොත් එම දශාව කේතු අතුරු දශාව බුද්ධ යුරේනස් කියන ග්‍රහයන් මේෂේ බෙරන්න නැකතේ හතරවෙනි පාදයේ සිකුරු අධිපති උපාධිපති බුද්ධ වෙමින් ඉතින් මේ ආකාරයට මේ ග්‍රහ වෙන නැකත් පාද උපාධිපති නින්න තත්වයන් ඒව ගැනත් හිතන්නට වෙනවා. ආත්මකාරක බුද්ධ අමාත්‍යකාරක රවි මේ ආකාරයට මේ වැනි විග්‍රහයනත් ඔබට දැන කියා ගන්නට වෙනවා. ඒක අමතර මේ ග්‍රහයන්ගේ ස්වභාවයන් දැන් රවි චන්ද්‍ර කුජ ගුරු මිත්‍ර තත්ත්වයන් ඉතින් මේ වගේ මේ ග්‍රහයන් ඉන්න තත්වයන් වල රාශිය තියෙන තත්වය. ඊට අමතරව 22 දීර්ඝානාධිපති 67 නවංශාධිපති කුජ වෙනවා මාර්ග ශනි වෙනවා බාධක බුධ වෙනවා මේ තත්ත්වයනොත් ඊට අමතරව ලග්නයේ ත්‍රිංශාංශකයේ ධනු වෙනවා සප්තාංශකයේ මීන වෙනවා මේ වගේ ආදී තත්ත්වයනොත් මෙවැනි විග්‍රහයන් ඇතුළත් කරලා තමයි මේ පලාපල විග්‍රහය ඔබ වෙත ගෙන එන්නේ. අනිත් නාලිකාවලත් එක්ක ඔබට සංසන්දනය කරලා බලන්නට පුළුවන් ඒ ජ්‍යොතිර්වේදින් ඉදිරිපත් කරන ජ්‍යොතිෂ්‍ය විග්‍රහය කොයිතරම් තියෙනවද කියන කාරණය. අපේ නාලිකාවේ විශේෂත්වය ඒකයි. මොකද මේ කියන්නට කතන්දරේ කියන්නට පසුබිම් වෙච්ච ජ්‍යොතිෂ්‍ය විග්‍රහය බොහෝ නාලිකාවල ඔබට අහන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි තත්වයක ඉඳලා ඔබ ඒ සේවා කටයුතු කරගද්දී ඒවායේ පවතින අඩුලුහුඩුකම් එහෙම නැත්නම් ඔවුන්ට මගහැරෙන දේවල් වැඩි වෙන්නට පුළුවන්. එහෙම මගහැරෙන දේවල් වැඩි වෙන තරමට ඔබ බලාපොරොත්තු වෙන නැකතේ තියෙන කොඩිටි එක ගුණාත්මය අඩු වෙන්නට පුළුවන්. ඔබගේ ජන්මපත්‍ර පරීක්ෂාවේ කොඩිටි එක ඒ ගුණාත්මය අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒවා ගැනත් අවධානය යොමු නොකළොත් ඊට වග වෙන්නට වෙන්නේ ඔබටමයි. මොකද ඔබනේ ඒ ජ්‍යොතිර්වේදියාව තෝරාගන්නේ කටයුත්තට. ඉතින් අපිව තෝරාගත්තොත් ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්නට ඔබේ ජන්මපත්‍රය අපි එය පරීක්ෂා කර දෙන්නට සැදී පැහැදී සිටිනවා. ඊට අමතරව වාස්තු තත්ත්වය බලා ගන්නට අපිට ආරාධනය කරොත් WhatsApp පණිවිඩයක් විදිහට අපි ඇවිල්ලා ඔබට පරීක්ෂා කර දෙනවා. එහෙනම් අපි බලමු ඔබට අදාළ කොයි විදිහටද බලපෑම තියෙන්නේ කියන කාරණාව. සිංහ ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතය ගැනයි දැන් අපි මේ විමසන්නට සූදානම් වෙන්නේ. නව ගෘහ ප්‍රවේශයේදී ගැන අලුතෙන් ගෙදරකට යනකොට වත්පිළිවෙත් අශුභතාවයන් ඔබට ක්‍රියාත්මක මුහුණ පාන තත්ත්වයක් ස්වභාවයක් නම් තියෙනවා. ඒ ගැන විශේෂිත අවධානය යොමු කරන්න අලුතෙන් ගෙදරකට යද්දී පවුලේ අයගේ අහිමිව තිබිච්ච උපකාර ඔන්න ඔබට නැවත හිමිවන තත්ත්වයක් තමයි තියෙන්නේ. මෙච්චර කල් උදව් අහිමි වෙලා තිබ්බායකින් නැවත උදව් ඔබට ලැබෙනවා. මානසික තත්ත්වය යහපත් වෙන ස්වභාවයක් තමයි ඔබට පවතින්නේ. නිවසේ පවුලේ අයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙන හොඳ තත්ත්වයට හැරෙන නිරෝගී සම්පන්න භාවයට ක්‍රමයෙන් හැරෙන කාල සීමාවකයි ඔබ සිටින්නේ. ගෘහ ජීවිතය සම්බන්ධව ඔබගේ ඒ සියලුම යහපත් බලාපොරොත්තු මුදුන්පත් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට අවශ්‍යතාවයේ තියෙනවා නම් ඔබගේ ගෘහය සම්බන්ධව වාස්තු දෝෂ தত্ত্বය කොහොමද කියලා බලා ගන්න. කේන්දරයේ තියෙන දෝෂ தত্ত্বයන් කොහොමද නැකත් හදාගන්නේ කොහොමද කියන කාරණාවලට විසඳුම් ඔබට තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා දෙන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. වාස්තු විද්‍යා පාඨමාලාව, ජ්‍යොතිෂ පාඨමාලාව, මනෝපදේශන පාඨමාලාව මේ කියන පාඨමාලාත් ඔබට හදාරලා ඔබගේ දැනුම් පද්ධතිය අලුත් කර ගැනීම තුළ ජීවිතය තව තවත් සාර්ථක කරගන්නට ඔබට හැකි වපසරිය අපි ගොඩනගලා තියෙනවා. ඉතින් ඔබගේ ඒ සියලුම ගෘහ ජීවිතය සම්බන්ධ වන බලාපොරොත්තු බොහොම හොඳින්ම ඉෂ්ට සිද්ධ වෙන්නට දෙවියන්ගේ ආශිර්වාදයත් විශ්වයේ තියෙන ශක්තින්වල බලයත් ඔබට නිසි පරිදි හොඳින්ම ලැබිලා ඒවත් ජයග්‍රාහී ලෙස ඉෂ්ට සිද්ධ කරගන්නට වපසරිය නිර්මාණය වෙන්නට අපි ප්‍රාර්ථනා කර ඔබෙන් සමුගෙන යනවා.